ඉතින් කොහොමද ඔයාලට මං හිතුවා අද මං කරපු ප්‍රෙග්නන්සි ස්ටෝරි පාර්ට් 1 වීඩියෝ එකේ පාර්ට් 2 එක රෙකෝඩ් කරනවා කියලා. මුලින්ම කියන්න ඕනේ ඔව් ඇස් කල් ඇස් යට කල් වෙලා කොණ්ඩ සුදු වෙලා. ඒදව සාමාන්‍යයි නිදි මරනවා. ඉතින් මං හිතනවා තව ටික කාලයක් මේ කට්ට මට මේ විදිහටම කන්න වෙනවා. බුබුලු චුට්ටක් ලොකු කරගන්නකම්. ඉතින් එතකන් ඔයාලට මාව දකින්න වෙන්නේ මෙහෙම. මට මේවා මේකප් කරලා අයින් කරන්න තිබුණා. නමුත් මං එහෙම ආස නැහැ. මේ ඒක නිසා මං සරල සාමාන්‍ය විදිහට ඉන්නම්. මං හිතනවා මේක ඔයගොල්ලන් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. මොකද ඔයගොල්ලෝ මාව දැක්කත් මෙහෙම තමයි ඉතින් දකින්න වෙන්නේ. මං එහෙම ලොකුවට මේකප් කරන්න කෙනෙක් නෙමෙයි. ඒ නිසා මං හිතනවා මේ පෙනුම ටිකක් හොඳයි කියලා. මං කෙලින්ම මගේ ස්ටෝරි එකට එන්නම්. ඒ ස්ටෝරි එකටත් ඒ එදා ගත්තු ඒ වීඩියෝ එකට ලොකු ප්‍රතිචාර ප්‍රමාණයක් තියෙනවා. ඔයාලගේ ගැටලු, ඔයාලගේ ප්‍රශ්න, ඒ හැම දෙයක්ම ඔයාලා ලියලා තිබුණා කමෙන්ට්ස් වල. මට ඒව දැක්කට පස්සේ තවත් දුකයි. හැබැයි එක අතකින් චුටි සතුටක් තියෙනවා ඔයාලට පොඩි හරි බලාපොරොත්තුවක් ආපු එක ගැන. ඔයාලා ඒ වීඩියෝ එකට ඇප්‍රිෂියේට් කරපු එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. මම ඇත්තටම එහෙම ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ප්ලස් මයිනස් ප්‍රතිචාර තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් මට කිසිම කෙනෙක්ගේ වැරද්දක් මේ වීඩියෝ එකේදී අහන්න හම්බුනේ නැහැ. ඉතින් ඒකෙන් මට දැනෙනවා අපේ රටේ, මොකද මේ වීඩියෝ එක බැලුවේ ගොඩක් අපේ රටයිනේ. ඉතින් අපේ රටේ නංගිලා, අක්කලා, ආන්ටිලා ගොඩ දෙනෙක් මං විඳපු ඒ දුකෙම ඉඳලා තියෙනවා කියලා. ඉතින් මුලින්ම කියන්නම් මට එක දෙයක් මිස් වුණා. මොකද මගේ ප්‍රෙග්නන්සි ස්ටෝරි එකේ මං කිව්වනේ මට වේට් එක බලපෑවා. එතකොට මගේ මෙන්සස් පීරියඩ් බලපෑවා කියලා. ඒ වගේම තමයි ඔයාලා චෙක් කරගද්දී ඒ දෙක විතරක් නෙමෙයි අපේ වයස, අපේ බර, එතකොට අපේ පීරියඩ් රෙගියුලර්ද කියන එක. ඒ වගේම විශේෂම දෙයක් තමයි තයිරොයිඩ් කියන එක. ඔයාලට තයිරොයිඩ් චෙක් කරගන්න. ඔයාගේ වයසත් ලොකු 40 කියලා කියන්නේ ලොකු ප්‍රශ්න නෙමෙයි. 45 50 දරුව ලැබෙනවා. ඉතින් මං කියන්නේ ඒක එක සාධකයක් කියන එක. ඒක අනිවාර්ය අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි. වයසත් එයාලා පොඩ්ඩක් බලනවා. 35ට අඩුනම් ඒගොල්ලෝ ලොකුවට ඒක ගණන් ගන්න නැහැ ඩොක්ටර්ස්ලා. බට 40 45 වගේ වුණොත් එයාලා තියෙනවා එක එක ට්‍රීට්මන්ට්ස් කරන්න. ඉතින් වයසත් හරිනම් වයසත් කිසි ප්‍රශ්නයක් නැත්නම්, ඔයාගේ බරෙත් කිසි ප්‍රශ්නයක් නැත්නම්, ඔයාගේ පීරියඩ් රෙගියුලර් නම් ඊට පස්සේ ඔයාට චෙක් කරගන්න තියෙනවා ඔයාගේ තයිරොයිඩ් ගැන. ඉතින් මම තයිරොයිඩ් චෙක් කරා. මට තයිරොයිඩ් නැහැ කියලා කිව්වා. ඒතර මට තිබුණේ බර සහ මගේ පීරියඩ් රෙගියුලර් නැති එක විතරයි. ඒ නිසයි මම අයන් වලට බෙහෙත් ගත්තේ. මට ඔන්න ඕක කෙටියෙන් කියන්න ඕන. ඊට පස්සේ මේ ඔක්කොම වෙලා ඊට පස්සේ තමයි මං ලියාගෙන තියෙන, මොකද මට මේ ඒක ඒ ස්ටෝරි එක හරියට ඔයගලන්ට දෙන්න ඕන නිසා මම පොඩ්ඩක් ලියාගෙන තියාගෙන තිනවා මගේ ලයිෆ් එකේ ස්පෙෂල් දේවල් වෙච්ච දේවල්. කොහොම හරි මං කියන මං තව ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා කියලා. ප්‍රෙග්නන්සි දැනගත්තේ මේ මාසේ. මම ප්‍රෙග්නන්ට් කියලා දැනගන්න ඉස්සෙල්ලා ඒප්‍රිල් වල මම ගියා මගේ ස්කෑන් එකකට. මොකද අපිට දැනගන්න ඕනුණා මගේ ඇඟේ වෙන මොකක් හරි ලෙඩක් තියනවද ප්‍රෙග්නන්සිය පරක් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මම එහෙදි අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක් කළා. නමුත් කොරෝනාත් එක්ක ඩොක්ටර්ස්ලා ස්කෑන් එක කරපු ගමන් මට රිපෝට් එක දුන්නේ නැහැ. එතකොට ස්කෑන් එක කළා මට ඊළඟ මාසෙ තමයි ඩොක්ටර්ගේ අපොයින්ට්මන්ට් එක හම්බුනේ ස්කෑන් එකේ රිසල්ට් එක කියන්න. ඒ අතරතුර තමයි මම මේ මාසේ 22 මම ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. ඊට පස්සේ ඩොක්ටර් හම්බෙන්න මං ගියාට පස්සේ අපේ හිස්ටරි එක දොහන් ඩුබයි වලත් එහෙම තමයි. අපේ හෙල්ත් කාඩ් එක ගැහුවට පස්සේ හොස්පිටල් එකේ ඕනම හොස්පිටල් එක අපේ හිස්ටරි එක වැටෙනවා. මම මොකද්ද කරපු ස්කෑන් එක, ඒකේ රිසල්ට් එක, ඒ වගේ හැම දෙයක්ම වැටෙනවා. එතකොට ඩොක්ටර් ඒක බලලා කිව්වා මගේ ඇඟේ ෆයිබ්‍රොයිඩ් එකක් තියෙනවා කියලා. මගේ ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් එකක්. ඒතර මම මුලින්ම ෆයිබ්‍රොයිඩ් එක කියන එක ලොකුවට දැනන් හිටියේ නෑ මොකද්ද කියලා. මං ඇත්තට මේක අහපුවම බය වුණා, ඇඬුණා. ඒක ෆයිබ්‍රොයිඩ් එක කියන එක ඉවත් කරන්න අවශ්‍ය දෙයක්. ඉවත් කරන්න අත්‍යවශ්‍ය නෙමෙයි, ඒක ඉවත් කර යුතු දෙයක්. නමුත් ඒ වෙද්දි මම ප්‍රෙග්නන්ට් වෙලා හිටපු නිසා වෛද්‍යවරු නිර්දේශ කරා මේක දැන් ඉවත් කරන්න බෑ, කාලයක් නැහැ.
ෆයිබ්‍රොයිඩ් එක ඇඟේ තිබිච්ච දෙන් කියලා. ඒත් එයාලා ඒකෙදි චෙක් කරා ඒක දරුවට බලපාන ෆයිබ්‍රොයිඩ් එකක්ද ඒක මගේ කොහෙද තියෙන්නේ කියලා ගර්භාෂයේ. කොහොමරි ඒ අවස්ථාවේදී ඒක තිබුණේ ගර්භාෂෙන් ටිකක් ඉහළ ඉතාමත් කුඩා. ඉතින් දරුවා වැඩෙනකොට ඒක ඒ තරම් ඉක්මනට වැඩෙන්නේ නැති නිසා ඔවුන් මට කිව්වා අපි මේක දැම කුත්ම මේකට ට්‍රීට්මන්ට්ස් කරන්නේ නැහැ. නමුත් සමහර ෆයිබ්‍රොයිඩ් තියෙනවා දරුවා වැඩෙනකොට ඒ ෆයිබ්‍රොයිඩ් එක පොඩි වෙලා නැති වෙලා යනවා. එහෙම නැත්නම් දරුවා හමුරාට පස්සේ තමයි ඒක අයින් කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒ ෆයිබ්‍රොයිඩ් එකක් තියෙන තැන් තියෙනවා. දැන් වාසනාවකට මට මගේ අවාසනාවට ඒ ෆයිබ්‍රොයිඩ් එකක් ආවට කරපු මොකක් හරි වාසනාවකට ඒක ආවේ මගේ ගර්භාෂයෙන් ටිකක් ඉහළ අපේ බූලට ටිකක් ඈතින් සහ තරමින් කුඩා. එතකොට එහෙම නැත්නම් ඒක ලොකු වුණොත් ඒක දරුවට බලපානවා. එහෙම නැත්නම් ෆයිබ්‍රොයිඩ් එක වෙන මොක හරි තැනක තිබුණොත් ඒක ප්‍රෙග්නන්සි වෙන්නත් බලපානවා. ප්‍රෙග්නන්සියෙන් පස්සෙත් බලපාන්න තිබුණා. ඉතින් කොහොම හරි ඩොක්ටර්ස්ලා මට කිව්වා ඔයා කලබල වෙන්න එපා. ඒක තියෙන තැනත් එක්ක ඔයා එච්චර බය වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒක මත තමයි තීරණය වෙන්නේ කියලා මගේ ප්‍රෙග්නන්සි එක සිසේරියන් එකක්ද නෝමල් ප්‍රෙග්නන්සි එකක්ද කියලා. ඊට පස්සේ ප්‍රෙග්නන්සිගේ සිම්ටම්ස් ගැන කියනවා නම් මට වමන යන වගේ දේවල් ආවේ හවසට. එතකොට ඒක ආවේ සති 3ක් විතරයි. ජූලි මාසේ දෙවෙනි සතිය ඉඳලා ජූලි මාසේ අන්තිම වෙනකම වගේ මම වමන දැම්මා. කොටිම කියනවා නම් ෆ්ලයිට් එක නගින්න ඉස්සෙල්ලත්, ඒ කියන්නේ එයාපෝට් එකට යන්න ඉස්සෙල්ලත් හොඳට වමන දාලා තමයි ගියේ. මට කෑම අපිරියුන් නැහැ. මට මන් දන්නේ මොකක් වුණාද කියන්න. මට ඇත්තටම කන්න ඕන නමුත් කා ගන්න බෑ. එහෙම දෙයක් තිබුණා. කඩචුරු කන ලොකු ආසාවක් තිබුණා. අර ලොකුවට මොකද ඒකට කියන්නේ ප්‍රෙග්නන්ට් කාලේ කන්න ආස වෙන්නේ. මට එහෙම ලොකු ආසාවල් තිබුණේ නැහැ. මම හිතන්නේ මට අර ප්‍රෙග්නන්ට් නැති කාලේ තිබිච්ච ආසාවල් ඉෂ්ට සිද්ධ කරගන්න ඒක අර නෝ උපක්‍රමයක් වගේ මම පාවිච්චි කළා. මම දකුණේ ඉල්ලන්න පටන් ගත්තා. දොළදුක පිට්සා කන්න ආසයි, මම පැස්තා කන්න ආසයි. එතකොට ඔය එක එක මේ ජංක් ෆුඩ් කන්න ආසයි. එතකොට මම මගේ ප්‍රෙග්නන්සිය අනවශ්‍ය විදිහට පාවිච්චි කරා. ඒක දොළදුක කියලා. නමුත් අර ක්‍රේවිංස්, අර සමහර අය කියන්නේ අර අකමැති දේවල් කන්න ආසයි තනවා කියලා. සමහර අය මස් එහෙම කන්න නැති අයට මස් පවා කන්න ආස හිතනවලු. මට එහෙම කිසිම දෙයක් ඇත්තටම ආවේ නැහැ. මට සාමාන්‍ය මගේ දේවල්ම තමයි. නමුත් ගොඩක් අයට හස්බන්ඩ් කෑමක් ඕඩර් කරද්දී ඉතින් මගෙන් අහනවාට මොනවද කන්න ආස කියලා. මම කරන්නේ එයා වෙනදට ඕඩර් කරන්න ඇති කෑම මම ඕඩර් කරන් කාපු එක ප්‍රෙග්නන්සි පිටින් දාලා. ඊට පස්සේ මම ජූනි ජූලයි එන්ඩ් වල ලංකාවට ආවා. ඇත්තටම ඇවිල්ලා මෙහෙ ක්වොරන්ටින් වුණා දවස් දෙකක්. මම ඒකේ වෙනම වීඩියෝ එකක් දාලා ඇති. මට දැනෙච්ච දේ තමයි ලංකාවට ආපු දවස් ඉඳලා මම එක දවසක්වත් ආයි වමනේ දැම්මේ නැහැ. ඒ ලංකාවට ඇවිල්ලා මේ මම මාර විදිහට, ඒ කියන්නේ මගේ ඇඟ මගේ මනස මාර විදිහට නිදහස් වුණා. දැන් මම අම්මලා එක්කලානේ ඉන්නේ, මට බය වෙන දෙයක් නැහැ නේ කියන එක. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ මාර විදිහට මනසින් මම නිදහස් වෙච්ච නිසාද කොහෙද. මං ලංකාවට ආපු දවස් ඉඳලා අද වෙනකම් මගේ දෝනිත් හම්බෙලා අද වෙනකම් මම වමනේ දාලා නැහැ. මං හිතන්නේ ලෙඩ වෙච්ච වෙලාවේ ඇරෙන්න අර ප්‍රෙග්නන්සියෙන් නිසා වමනේ දාලා නැහැ. ඉතින් කොහොම හරි ලංකාවට ආවා. ඊට පස්සේ ආපු ගමම ඔයාලා ට්‍රැවල් කරනවා නම්, ඔයාලා ප්‍රෙග්නන්ට් නම් මාස 3න් පස්සේ තමයි ට්‍රැවල් කරන්න කියලා කියන්නේ. ඉතින් මාස 3 ඩොක්ටර්ගෙන් සර්ටිෆිකේට් එකක් ගන්න එක හොඳයි. කම්ප්ලිකේෂන්ස් තියෙනවා නම් එහෙම නැත්නම් නිකන් ට්‍රැවල් කරන්න පුළුවන්. ඊට පස්සේ ආපු ගමම මට උන්න අපේ දෝනිය අල්ට්‍රාසවුන්ඩ් දැක්කලා බලන්න. මොකද මම ෆ්ලයිට් එක ආපු නිසා. ඉතින් ඊට එදා මගේ ඩොක්ටර් මං ගැන මං කියනනම් මං ඩොක්ටර්ව සිලෙක්ට් කරේ නයින් වෙල්ස් එකේ, සෝරි, ලංකා හොස්පිටල් එකේ. ලංකා හොස්පිටල් එකේ තමයි මං ඩිලිවරි එක සිලෙක්ට් කරන් හිටියේ. මගේ ඩොක්ටර් ඩොක්ටර් නිශේන්ද්‍ර. එතකොට හරියටම මං ලංකාවට ඇවිල්ලා දවස් දෙකක් ක්වොරන්ටින් ඉඳලා ගෙදර එන දවසේ ඩොක්ටර් නිශේන්ද්‍රගේ අපොයින්ට්මන්ට්ස් තිබුණේ නැහැ ලංකා හොස්පිටල් එකේ. සහ එයාගේ අපොයින්ට්මන්ට්ස් තිබුණේ නැහැ කුමාරි. මම ඊට පස්සේ ආසිරි හොස්පිටල් එකට ගිහිල්ලා ආසිරි හොස්පිටල් එකේ තමයි මගේ
ෆස්ට් අල්ට්‍රසවුන්ඩ් එක කරේ ධෝනි මැනිකගේ මාස 3 දී. එතනදී තමයි මට ඩොක්ටර් කිව්වේ ගොඩක් දුරට මට දුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. ඊට පස්සේ කොහොම හරි මම ගොඩක් ලංකාවේ සෙටල් වුණා. ඊට පස්සේ තමයි මගේ ෂොපින් අනම් මනම් හැමදේම කරන්න පටන් ගත්තේ. කොහොම හරි මම ලංකාවේ හිටියා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් අන්තිම වෙනකම්. ওই මාස 3 දී ධෝනි මැනිකට මාස 6:07 වගේ වෙද්දී කොහොම හරි ජූලි සැප්තැම්බර් ඔක්තෝබර් මාසේ එක දවසක මට ධෝනි මැනික හෙලවෙන තේරුන්නේ නැහැ. එයාගේ මූමන්ට්ස් ගොඩක් අඩුයි. එදා රෑ ඉඳලම ගොඩක් අඩුයි. ඉතින් මම ඕක අම්මලට කිව්වම අම්මල ඇත්තට ගණන් ගත්තේ නැහැ. සාමාන්‍ය අම්මල කෝ ඔයා මං ඔයා ඔය හිතනවා විදිහ වැරදි. ඔහොම හිතන්න එපා. අසුබ විදිහට හිතන්න එපා. මේ දරුවා නිදි ඇති එහෙම කියලා තමයි ඉතින් අම්මමට කිව්වේ. මම මගේ යාළුවන්ට කෝල් කළා කිව්වා. ඊට පස්සේ යාළුවා මට කිව්වා පොඩ්ඩක් අප්පුඩියක් ගහලා බලන්න. මේ අයිස් වතුර ටිකක් බොන්න එහෙම කියලා. මං ඒ දේවල් කරා. නමුත් එකපාරක් ඕනනම් ධෝනි මැනික හෙලවෙන්නේ නැති ලාවට. ඊට පස්සේ ආයෙ හෙලවි මඩුණා. ඊට පස්සේ ඒක මට ලොකු ප්‍රශ්නයක්. මම්මගේ නංගි මගේ මල්ලි බැඳපු නංගි නංගිට කතා කළා කිව්වා මට හොස්පිටල් යන්න ඕනේ. අම්මලා මං කියන කෙච්චර ගණන් ගන්න නැහැ. අපි යන් කියලා. එදා මට කොහොම හරි මගේ පිටගැස්ම ඉන්ජෙක්ෂන් එකක් තිබිච්ච නිසා මම වෙනතර අම්ම එක්ක තමයි හොස්පිටල් යන්නේ. එදා අම්මව දාලා මං නංගි එක ගියා. ගිහිල්ලා මොකද මං දන්නව නංගි මට මාර්ගය සපෝට් කරන ඕන දෙයකට. ඊට පස්සේ හොස්පිටල් එක ගිහිල්ලා මගේ ඉන්ජෙක්ෂන් එකත් අරගෙන එදා මගේ අපොයින්ට්මන්ට් දවසක් නෙමෙයි වුණත් මම ડોක්ටර් නිෂේන්ද්‍රගේ ඇසිස්ටන්ට්ස්ලාට ගිහිල්ලා කිව්වා මෙහෙම දෙයක් මගේ ධෝනි මෙහෙම එච්චර මූවමන්ට්ස් නෑ අද කියලා. පස්සේ එයාලා ඒ වෙලාවේ මාව ස්කෑන් එකකට ගත්තා. අල්ට්‍රාසවුන්ඩ් එකකට ගත්තා. අල්ට්‍රාසවුන්ඩ් එකට ගත්ත වෙලාවේ ධෝනි හෙලවෙන්නේ නැහැ. මෙහෙම අද්දකින් මෙහෙම මූණ වහගෙන ඉන්නවා. පස්සේ ડોක්ටර් මගේ බඩ පොඩ්ඩක් එහාට මෙහාට කරලා තදින් හෙළුවම තමයි මෙයා නිකන් අර කේන්ති ගිල්ල වගේ නැගිට්ටේ. නැගිටලා ටිකක් හෙළවෙන්න ගත්තා. පස්සේ ડોක්ටර් කෝ මෙයා හොඳ නිින්දක ඉඳලා තියෙන්නේ, බය වෙන්න එපා. හොඳ තද, මේ කියන්නේ හොඳ කූල් අයිස් වතුර ටිකක් බොන්න. එයා හෙළවෙන්නේ නැති වෙලාවට නැත්තම් වම්පත්තට හැරිලා පය දෙකක් විතර ඇඳේ නිසොල්මනේ ඉන්න කියලා. එහෙමත් හෙළවෙන්නේ නැත්තම් හදිසියක් වුණොත් විතරක් එන්න එහෙම කියලා. ඉතින් කොහොම හරි එදා මගේ රිපෝට් එකක් දැකලා ડોක්ටර් මට කිව්වා ඔයාගේ හිමොග්ලොබින් අඩුයි ඇඟේ කියලා. ඉතින් මගේ ඇඟේ හිමොග්ලොබින් අඩුයි, ඒක සමහර විට මගේ ප්‍රෙග්නන්සියට බලපාන්න පුළුවන් කියලා කිව්වා. එතනදිත් සීසද නෝමල් කියන එක. ඉතින් ඊට පස්සේ මට ස්පෙෂල් බ්ලඩ් ටෙස්ට් එකක් කරගන්න කියලා කිව්වා. ස්පෙෂලිස්ට් කෙනෙක් ගාවට ගිහිල්ලා මං ඒ වෙලාවෙම හොස්පිටල් එකේ ලංකා හොස්පිටල් එකේ හිටපු ස්පෙෂලිස්ට් ડોක්ටර් කෙනෙක් ගාවට ගිහිල්ලා මගේ බ්ලඩ් ටෙස්ට් එක කරා. රිපෝට් එක ආවිට පස්සේ සතියේ මම රිපෝට් එක බලන්න ගියා. ඒ වෙලාවේ මට දැනගන්න හම්බුණා මට තැලසීමියා කියන රෝගය තියෙනවා කියලා. තැලසීමියා සමහර අය අහලා ඇති, සමහර අය අහලා නැතුවත් ඇති. තැලසීමියා කියලා කියන්නේ මම මේ Google කරේ නැහැ. මට මේ ડોක්ටර් සිම්ප්ලි කියපු දේ මම ඔයාලට කියන්නම් මොකද්ද මේ රෝගය කියලා කියන්නේ කියලා. ඉතින් තැලසීමියා කියන නම මට අලුත් දෙයක්. මම කවදාකවත් අහලා තිබිච්ච නැති නිසා මම ડોක්ටර්ගෙන් ක්ලියර් එක්ස්ප්ලනේෂන් එකක් ඉල්ලුවා. මොකද්ද මේ වෙන්නේ? ඇයි මොකද්ද තැලසීමියා කියලා කියන්නේ? මට කොහොමද ඒක ඇඟේ තියෙන්නේ කියලා. ඉතින් මම තැලසීමියා කියන රෝගය කෙටින් කියනනම් මටත් වෛද්‍යවරයා මට තේරුම් ගන්න පහසු විදිහට මට කියලා දුන්නේ. තැලසීමියා කියලා කියන්නේ ලේවල තියෙන රෝගයක්. මගේ අයන් අඩු වෙන්න හේතුව මගේ ඇඟේ තැලසීමියා තියෙන නිසා. ඉතින් මම කොච්චර මොන දේවල් කෑවත් මගේ ඇඟේ තියෙන අයන් වැඩි වෙන්නේ නැහැ. මොකද මට ගොඩාක් අයන් ටැබ්ලට්ස් දුන්නා මම ප්‍රෙග්නන්ට් කාලේ පොන්න. නමුත් මගේ හිමොග්ලොබින් වැඩි වුණේ නැහැ. ලොකුවට වැඩි වුණේ නැහැ. තියෙන ඕන 11 පොයින්ට් ගණක්, මගේ හැමතිස්සම 8.9 පොයින්ට් ගණක් කළා. 10 පොයින්ට් වලින් නැවතුණා. කවදාකවත් 11 වලට ආවේ නැහැ. ඊට පස්සේ ડોක්ටර් බලලා කළා කිව්වා වැඩි ඔයා අයන් බොන්න එපා. ඔයා කොච්චර අයන් බිව්වත් ඔයාගේ හිමොග්ලොබින් වැඩි වෙන්නේ නැහැ. මොකද ඔයා තැලසීමියා රෝගියෙක් කියලා. ඒතර තැලසීමියා කියන එක සිම්පල් රෝගයක් නෙමෙයි. ඒක එක එක කැටගරිස් තියෙනවා. සාමාන්‍ය කැටගරි 3කට ඒක බෙදෙනවා. තැලසීමියා කියන එක කැරිය කෙනෙක් වෙනවා. රෝගේ නිකන් ගෙනියන කෙනෙක් විතරයි. තැලසීමියා මිඩ් රේන්ජ් එකක් තියෙනවා. ඊට පස්සේ තැලසීමියා එකේ එක්ස්ට්‍රීම් පැත්තකුත් තියෙනවා. එතකොට එයාලා ඇල්ෆා බීටා කියලා කියනවා. තැලසීමියා මට තියෙන්නේ
වාසනාවකට හුවා වාසනාවකට අවාසනාවට මට තැලසීමිය රෝගිය තියෙනවා. වාසනාවකට මට ඒකේ තියෙන්නේ තැලසීමිය කැරිය කෙනෙක්. මම රෝග නිකන් අර රෝගේ ඇඟේ තිබුණාට සයිලන්ට් කැරිය කෙනෙක්. තැලසීමිය කියන රෝගය වර්ස්ම කේස් එක තමයි. මට තැලසීමිය කියන එක එක්ස්ට්‍රීම් වශයෙන් තිබුණා නම් මට පළවෙනි අවුරුද්දෙදිම එක්ක සමාට මම හම්බ වෙද්දි මම නැති වෙන්න තිබුණා. එහෙම නැත්නම් පළවෙනි අවුරුද්දෙදිම සති දෙකක් තුනක් අතරතුර මම හොස්පිටල් ගෙනිලා බ්ලඩ් මාරු කරන්න වෙනවා. මගේ ඇඟේ තියෙන මට බ්ලඩ් දෙන්න වෙනවා. ඉතින් ඒ වගේ දරුණු රෝගයක් තමයි තැලසීමිය කියලා කියන්නේ. ඒක දැනගත්තට පස්සේ මම බය වුණා, උපරිම බය වුණා. මොකද ඊට පස්සේ ඩොක්ටර්ස්ලාට තිබිච්ච ප්‍රශ්නේ තමයි මගේ දරුවට තැලසීමියයිද කියන එක. ඒ ප්‍රශ්න උත්තරේ හොයන්න තමයි එයාලා කිව්වේ ඉමීඩියට්ලි මගේ හස්බන්ඩ්ගේ බ්ලඩ් ටෙස්ට් එකක් කරන්න ඕන, ෆුල් බ්ලඩ් චෙකප් එකක් කරන්න ඕනේ. මොකද හදිසියේරි මගේ හස්බන්ඩ් තැලසීමිය රෝගේ තියෙනවද කියලා බලන්න. ඉතින් දෙවියන්ට බුදුන්ට ප්‍රේ කර කර කොහොම හරි මගේ හස්බන්ඩ්ගේ ෆුල් බ්ලඩ් චෙකප් එකක් කරා. එතකොට එයා හිටියේ දෝහවල. යාමට රිසල්ට් එක එව්වා. ඩොක්ටර් ඒක බලලා කියපු දේ තමයි බය වෙන්න එපා සකුරා, ඔයාගේ හස්බන්ඩ්ට කිසිම බ්ලඩ් සම්බන්ධයෙන් කිසිම රෝගයක් නැහැ. එයා තැලසීමිය කරිය කෙනෙක්වත් නෙමෙයි. එයාට තැලසීමිය නැහැ. ඒ නිසා ඔයා ගොඩක් 100%ක් නෙමෙයි, ඔයාගේ දැන් 80%ක් විතර ඔයා බය වෙන්න එපා කියලා. මම මෙතන පොඩි ෆොටෝ එකක් දාන්නම්. බය වෙන්න ඕන නම් මොකද්ද බය වෙන්න හේතුව කියලා. තැලසීමිය කියලා කියන්නේ පේරන්ට්ලගෙන් එන දෙයක්. මගේ අම්මා තාත්තගෙන් මට ආපු දෙයක්. අම්මා හෝ තාත්තගෙන් ආපු දෙයක්. අපි අද වෙනකන් දන්නේ කාගෙන්ද කියලා. මොකද අද වෙනකන් අපිට මේ ප්‍රශ්නට මුහුණ දීලා නැති නිසා. ඔය ලෙඩේ ගැන මම ඉදිරියට කිව්ලා අපේ තාත්තත් ගොඩක් දුක් වුණා. මොකද එයාලා දැනන් හිටියේ නැහැ. එයාලා දන්නේ නැහැ හැම ලෙඩක් එයාලා දෙන්නගෙන් කාට හරි තියෙනවදවත් කියලා. ඉතින් තිබුණත් ඒ දෙන්නගෙන් එක්කෙනටයි තියෙන්නේ. ඒකයි අපිටත් මේ විදිහට සයිලන්ට් විදිහට මේ ලෙඩේ ආවේ. ඩොක්ටර් මට කියපු දෙයක් තමයි දැන් කාලේ කසාදයක් බඳින්දි බලන්නේ හඳහන. කවුරුත් රෝග ගැන බලන්නේ නැහැ. නමුත් සකුරා හරිනම් අපි බලන්න ඕනේ රෝග ගැන. මොකද තැලසීමිය තියෙන දෙන්නෙක් මැරි කරලා දරුවෙක් හම්බුනොත් ඒ දරුවට තැලසීමිය හැදෙන්න තියෙන චාන්ස් එක ගොඩාක් වැඩි. ඒතර ඒ වැඩි වෙන චාන්ස් එකෙත් ඒ දරුවට තැලසීමිය කියන එක උපරිම මට්ටමට යන්න පුළුවන් තියෙන චාන්ස් එකක් තියෙනවා. වැඩි නෑ, චාන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඩොක්ටර් කිව්ව දේ තමයි ඉස්සර සාමාන්‍යයෙන් මේක මැලේසියා වලින් ආපු ලෙඩක්. තැලසීමිය කියලා කියන්නේ මං හිතන්නේ මැලේරියාවට එයාලා හොයාගත්තු එන්නතක් අන්න ඒ වගේ දෙයක් තමයි කියලා කිව්වේ. කවුරු හරි මේක ගැන හරියට දන්නම් මට එක්ස්ප්ලেইন කරලා පල්ලිය හදාන්න. එතකොට මැලේරියා වලට බෙහෙතක් විදියට හෝ මැලේරියා වලට විසඳුමක් විදියට තමයි තැලසීමිය කියන මොකක් හරි දෙයක් හොයාගෙන තියෙන්නේ. දැන් ඒක මිනිසුන්ගේ ඇඟේ තියෙනවා. මැලේසියා වල 10 දෙනෙක් ගත්තොත් ඒ 10න් එක්කෙනෙක්ට අනිවාර්යෙන් තැලසීමිය තියෙනවලු. ඊට පස්සේ ලංකාවට ඔය ලෙඩේ ඇවිල්ලා මුලින්ම තිබිලා තියෙන්නේ කුරුණෑගල පැත්ත. එතකොට ඉස්සර කතාවක් තිබුණාලු කුරුණෑගලින් කසාදයක් කරගන්නවා නම් අනිවාර්යෙන් බ්ලඩ් බලන්න ඕනේ කියලා. මම දන්නේ ඒක ඇත්තද නැද්ද කියලා. ඔයාලා කුරුණෑගල නම් මගෙත් එක තරහ වෙන්න එපා. මම මෙහෙම කිව්වට මේ මං හරිම ආස කරන සිටි එකක් තමයි කුරුණෑගල කියලා කියන්නේ. මේ එහෙම කතාවක් තමයි මට ඩොක්ටර් කිව්වේ. නමුත් දැන් ඒක ලංකාව වටේම ව්‍යාප්ත වෙලා දැන් ලංකාවේ හැම තැනම වගේ තැලසීමිය රෝගීන් ඉන්නවා කියලා කිව්වා. එතකොට ඩොක්ටර් මට කිව්ව දෙයක් තමයි දැන් මම නොදැනුවත් වෙන මේ දේ උනේ. එතකොට මගේ හස්බන්ඩ්ගේ බ්ලඩ් වල තැලසීමිය නැහැ. ඉතින් මම මේ දාන ෆොටෝ එකෙන් උගලන්ට පෙනේ දරුවෙක්ට අම්මා තාත්තගෙන් යන්න තියෙන ජීන්ස් මොනවද කියලා අපි දන්නේ නැහැ. ස්කින් කලර් එක, හෙයා කලර් එක, වෙන මොකක් හරි දෙයක් එක එක දේවල් ජීන්ස් වලින් යනවා. එතකොට මම අදටත් ප්‍රාර්ථනා කරනවා මගේ දෝනිට මගේ ඕනම ජීන් එකක් ගියත් මට මගේ තියෙන රෝග කිසිම දෙයක් මගේ දෝනි මැනෙකට යන්න එපා කියලා. ඉතින් මගේ හස්බන්ඩ්ගේ බ්ලඩ් රිපෝට් එකත් ක්ලියර් නිසා මම හිතනවා අපි දෙන්නගෙන් දෝනිට යන දේවල් වලින් මගේ ලෙඩ නැතුව මගේත් හොඳ දේවල් විතරක් දෝනි මැනෙකට ගිහිල්ලා එයා සම්පූර්ණ නිරෝගී වෙයි කියලා. ඉතින් ඒක අපිට මාස 6ක් වෙනකන් දැනගන්න වෙන්නේ නැහැ කියලා තමයි ඩොක්ටර් කිව්වේ. ඒක අදටත් fingers cross අපි ප්‍රාර්ථනා කරනවා. දෝනි මැනික නිරෝගී මැනිකක් වෙන්න කියලා. ඉතින් ඒක තමයි මගේ තැලසීමිය ස්ටෝරි එක. ඉතින් මැරි කරන්න හිතාගෙන ඉන්නවා.
බ්ලඩ් ටෙස්ට් එකක් ගිහලා කරගන්න දෙන්නගෙම. ඒක ගොඩක් වටිනවා. මොකද අපි දැනන් හිටියනේ අපිට තැලිසීමේ දෙනා කියලා මගේ අක්කා මැරි කරා. අක්කට දුවයි කිව්ව පුතුක ඉන්නෝ ලොකු. ඉතින් අපි කාටවත් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තිබිච්ච නැති නිසා අපි දන්නවා අපි කැරියස්ලා විතරයි. ඒක අර ලෙඩක් තියෙනවා නම් අපිට ඔහොම ඉන්න බෑ. ඉතින් ඒ නිසා අදරත් අපි තේ ගැන ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මට තිබිච්ච එකම ප්‍රශ්න තමයි මට හිමොග්ලොබින් අඩුයි. මං හිතන්නේ එයාලගේ ඇඟවලලත් එහෙමත් දන්නේ නැහැ. නමුත් මේ වෙනකන් ඒ ප්‍රශ්නේ ආවේ නැහැ එයාලට. ඊට පස්සේ ආයෙ මම නොවැම්බර් හරියටම පළවෙනිදා සැප්තැම්බර් ඔක්තෝබර් 30 ලංකාවෙන් පිටත් වුණා. හැමෝම අහපු දෙයක් තමයි ඇයි පිටුනේ කියලා. මම ලංකාවට ආවේ මාස 3ක් නිකන් ඉඳලා යන නෙමෙයි. මම ඇත්තටම ලංකාවට ආවේ මගේ ඩිලිවරි එකට. නමුත් ලංකාවේ ඉන්නේ නැද්දි මම ලංකාවට ආවා නෑ. හස්බන්ඩ් නෙමෙයි මට අම්මලා තමයි වැදගත්. අම්මලා මගේ ළඟ ඉන්න ඕනේ. හස්බන්ඩ් ඩිලිවරිට එයි කියලා හිතාගෙන. කොරෝනා නිසා රටවල් දෙකේම රූල්ස් වෙනස් වුණා. කොරෝනා නිසා ඉන්න ඕන ක්වරන්ටයින් ටයිම් පීරියඩ් එක වෙනස් වුණා. හොටෙල්ස් වල ඉන්න ඕන ටයිමින් පීරියඩ් වෙනස් වුණා. ඒකට ලොකු මුදලකුත් තියනවා. ඉතින් මේ දේවල් ගැන ඔක්කොම හිතලා බලලා මම හිතුවා මම ලංකාවේ හිටියොත් හදිසියරි මගේ හස්බන්ඩ්ට මංගාවට එන්න බැරි වෙයි. එහෙම වුණොත් මං අපරාධයක් ලංකාවට ආපු එක. මොකද මට එයා ළඟ ඉන්න එක හරි ඉම්පෝර්ටන්ට්. මේක අපි දෙන්නගෙන් පළවෙනි බබා නිසා. ඊට පස්සේ මම තීරණය කරා මමයි හස්බන්ඩ් තනි තීරණයක් ගත්තා මම ඩිලිවරි එක දෝහා කටාරවල කරනවා කියලා. ලංකාවේ නෙමෙයි කියලා. ඒකට ගෙදර හැමෝම වගේ මට විරුද්ධ වුණා. ලංකාවට එනවටත් විරුද්ධ වුණා. ඇයි ලෙඩ රටකට එන්නේ, ලෙඩයිනේ දැන් මෙහි, කොරෝනා නිසා ඇයි ආවේ, කොරෝනා වැඩි කියලා. යද්දිත් විරුද්ධ වුණා. දැන් ආව නම් ඇයි යන්නේ, යන්න එපා, ඉන්න අම්මා තාත්තා ගොඩක් අවශ්‍ය වෙනවා, නෑදෑ අවශ්‍ය වෙනවා කියලා. නමුත් මට ඒ වෙලාවේ හිතුණා නෑ, මං ගාව 100ක් 200ක් මගේ වටේ හිටියත් මට මගේ හස්බන්ඩ් ඒ වෙලාවේ ළඟ ඉන්න ඕනේ. ළඟ කියන්නේ මම දන්නව දෝහවල ළඟ ඉන්න බෑ. ඉන්න පුළුවන් හොස්පිටල්ස් තියෙනවා. නමුත් මං ගියේ ගවර්මන්ට් හොස්පිටල් එකකට. ඒ නිසා මගේ ඩිලිවරි වෙලාවේ මට මගේ හස්බන්ඩ් මගේ ගාව ඉන්න බෑ. නමුත් ඊට පස්සේ හරි යාට මගේ දෝනි මැණිකව බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා මං කිව්වා නෑ. ඊට පස්සේ පැය ගානකට හරි මට හස්බන්ඩ් මගේ ගාවට ඒවි. ඒ නිසා මට අවශ්‍යයි කියලා තමයි මම රටින් පිටුනේ. ඩිලිවරි එක මොහොත වෙනකම මං ඒ ගත්තු තීරණය ගැන ලොකු සතුටකින් ආඩම්බරයකින් හිටියා. නමුත් ඒ ආඩම්බරයේ සතුට වෙනස් වුණා. ඒකට හේතුවත් මං ඉදිරියේදී කියන්නම්. කොහොම හරි ආයි මම දෝහා ගියා. දෝහාල ඉන්නකොට කොහොම හරි හරියටම ජනවාරි පළවෙනිදා රෑ ආයි ධෝනිගේ හෙළවීම චුටක් අඩු වුණා. එයා හෙළවෙන අඩු වුණා. ඊට පස්සේ හරියටම පළවෙනිදා උදේ මගේ අපේ අම්මව අපි ගෙන ගන්න හැදුවේ මගේ ඩිලිවරි එකට ඉස්සෙල්ලා. අම්මගේ වීසයක කොහොමත් පරක් වෙවි තිබිලා ජනවරි 1st අපිට එන්න කියලා ඉන්ෆෝම් කරා. ඊට පස්සේ මම වීසා වැඩේට යන්නත් හදලා ඊට ඉස්සෙල්ලා කෝකටත් හොස්පිටල් ගිහිල්ලා ධෝනි ඇයි හෙළවෙන්නේ නැත්තේ කියලා බලනවා කියලා හිතාගෙන එදා උදේම මම හොස්පිටල් ගියා. හොස්පිටල් ගිහිල්ලා නෑ ජනවාරි පළවෙනි ජනවාරි 2 වෙනිදා මම හොස්පිටල් ගියා. ජනවාරි 2 වෙනිදා හොස්පිටල් ගිහිල්ලා හොස්පිටල් එකට ඇඩ්මිට් කරගන්න ඉස්සෙල්ලා එයාලා මගේ ඇන්ටිජෙන් එකක් කරා. මගේ ඇන්ටිජෙන් එකේ මම නෙගටිව්. ඊට පස්සේ මම බබාව හෙළවෙන්නේ නැති නිසා එයාලා පැය 24ක් මාව තියාගෙන බඩට මැෂින් ගහලා දරුවා කොහොමද දරුවා හෙළවෙනවද හුස්ම ගන්නවද බලන්න ඕන නිසා මට ඇඩ්මිට් වෙන්න කියලා කිව්වා. පොඩි වීඩියෝ එකක් මං කරනවා අද. මේක අනිවාර්යෙන් ඔගොලු දකිවි. ප්‍රෙග්නන්සියෙන් පස්සේ මම හමුනාට පස්සේ. නමුත් මං හිතුවා මම මේක පොඩ රෙකෝඩ් කරලා තියාගන්නවා කියලා. අද හරියටම ජනවාරි 2 වෙනිදා. ජනවාරි 1 වෙනිදා දෙසැම්බර් 31 හැමෝටම විශ් කරාට සුබ නව වසරක් කියලා. පටන් ගද්දිම මම මේ අවුරුද්ද පටන් ගත්තේ අසනීපෙන් ටිකක්. අසනීපයි කියලා කියන්නේ කැස්ස ටෙම්පරිසාව ටිකක් විතර ඇඟේ වුණ තිබුණා. PCR ඔක්කොම නෙගටිව්. ඒ වුණාට මං හිතන්නේ දෝහවලට වැස්ස අවුරුදු 2කට පස්සේ අවුරුදු 2කට ඊටත් වැඩි. ඉතින් මමත් ඉතින් ජනේලි අරගෙන හිටියා ටිකක් වෙලා. මොනම් හෝ හේතුවක් නිසා අසනීප වුණා.
හරියටම ජනවාරි පළවෙනිදා උදේ ඉඳලා කන දේවල් වමනේ දාන්න ගත්තා. කිසිම දෙයක් ඇඟේ හිටියේ නැහැ. ස්ටීම් කරනවා වමනේ දානවා. ස්ටීම් කරනවා වමනේ දානවා. එහෙම තමයි හිටි දවසම. ඊට පස්සේ ඊරෑ තමයි ජනවාරි පළවෙනිදා. ඊරෑම හොස්පිටල් එනවා කියලා හිතන් හිටියත් ආවේ නැහැ. මොකද හොස්පිටල් වලත් ගොඩාක් සෙනග. මගේ යාළුවෝ තස්නේ පෙළ ස්පීතාලෙ ගියාට වැඩක් වෙලා තිබුණ නැහැ. මොකද එතන යන්නේ කට්ටියක් ඩේන්ජරස්. ගොඩක් සෙනග. ඉතින් ඒ නිසා ඇත්තටම ආවේ නැහැ. නමුත් ඊයේ දවසම ටිකක් උදේ ඉඳලා මගේ ඇඟ දුර්වල නිසා මට හවස් වෙද්දී තේරුණා මගේ ධෝනිගේ මූවමන්ට්ස් ටිකක් ස්ලෝ කියලා. ඉතින් ටිකක් නෙමෙයි ගොඩක්ම ස්ලෝ. රෑනා මිට විතර එක පාරක් පොඩ්ඩක් විතර මූව් වෙන්නේ නැති. මොකදම හැමතිස්සම කහිනවා. බාත්රූම්වල ඒ කහින ගැන හැම පාරම වමන දානවා. මට ඒක ගොඩක් අමාරු වෙලා මං හිටියේ. පස්සේ ඉතින් අද උදේම නැගිටලා ටිකක් වෙලා ඉඳගෙන බැලුවා, වතුර බීලා බැලුවා. ඒත් කිසි මූවමන්ට් එකක් තිබිච්ච නැති නිසා මං හිතුවා ඉමර්ජන්සි එන්න ඕනේ කියලා. ඒ වෙලාවෙම ඉමර්ජන්සි ආවා. මගේ හොස්පිටල් එකට ආවේ. ඊට පස්සේ බබාගේ මූවමන්ට්ස් බලලා, එයාගේ මූවමන්ට්ස් චුට්ටක් අඩුයි කොහොමත්. ඊට පස්සේ මම ඇඩ්මිට් කරගත්තා හොස්පිටල් එකේ. ඇන්ටිජන් කරා, PCR කළා. PCR රිපෝට් එක නම් හෙට එන්නේ. ඇන්ටිජන් එක නම් නෙගටිව්. ඊට පස්සේ වෝටර් ලීක් එකක් වුණාද කියලා බැලුවා. එහෙමත් නැහැ. ඉතින් ඔන්න දැන් තාම ඔබ්සර්වේෂන් තාල තියෙනවා රූම් එකේ. හෙට තමා ඩිස්චාර්ජ් කරන්න මා. සමහර අය කියයි හදිසි වෙන්න එපා, ඒ වගේ දේවල් වෙනවා, එතකොට හොස්පිටල් එක පාට යන්න එපා එහෙම කියලා. නමුත් හිතේ බය කියන එක තියෙනවා හරියට. මොකද මොනෑම හේතුවකින් මොකක් හරි වැරදක් වුණොත් අනිවාර්යෙන් ඒක එන්නේ අපිට. ඉතින් ඒ නිසා හැමතිස්සම පරිස්සමෙන් ඉන්න ඕනේ, ඒ වගේම අවධානයෙන් ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතුවා නෑ රිස්ක් එකක් ගන්න මං එනවා කියලා. ඉතින් හොස්පිටල් ඇවිල්ලා ඉන්න තව දෙයක් මතක් කරන්නේ. බය වෙන්න මේ පළවෙනි පාරනේ මම මෙහෙම බය වෙච්ච මේ තුන්වෙනි පාර. ධෝනි හෙලවෙන්නේ නැහැ කියලා බය වුණා. ඒකට හේතු කිහිපයක් තියෙනවා. අවංකවම ජෙනුවින් එක හේතුවක් තමයි මේ ඔයාලා වැරදි හිතකින් කරපු දෙයක් නෙමෙයි ඒක. ගොඩ දෙනෙක් මට දෙන කැමරා හදරේට මාව ආරක්ෂා කරන්න ඒ තියෙන ඔයාලා ගොඩක් කියාරින් මම ඒක දන්නවා. ඒ වෙනුවෙන් මට ගොඩක් උපදෙස් ලැබුණා හැමෝගෙම වගේ. ඉතින් ඒ උපදෙසුත් මං ගවුනට වඩා ගොඩක් තදින් ඔළුවට ගත්ත කියලා හිතනවා. කොහොමත් ප්‍රෙග්නන්සි කියන එක මට හංගන්න පුළුවන් දෙයක් නෙමෙයි. පළවෙනි මාස කීපය හැංගුවත් කොහොමත් ප්‍රෙග්නන්සි කියන එක ඕන කෙනෙක්ට පේන දෙයක්. කැස්සයි ආදරයටත් වඩා ප්‍රෙග්නන්සි හංගන්න බෑ. ඉතින් දැන් සමහර අය කියයි හොඳ වැඩේ ඕක කිව්වට කියලා හැමෝටම. මං කොහොමත් සෝෂල් මීඩියා හිටපු කෙනෙක්, සෝෂල් මීඩියා කරපු කෙනෙක්. ඉතින් මට ඕනුන්නේ මගේ ජීවිතේ වෙනස් වෙන්න මගේ දරුවා නිසා. මට ඕනුණා මගේ ජීවිතේ ඒ විදිහටම බෝරින් නැතෝ මගේ ජීවිතේ ගෙන ගිය විදිහටම අරගෙන යන්න. ඉතින් ඒ නිසා තමයි මම නැවැත්වුවේ නැත්තේ මගේ සෝෂල් මීඩියා එක. මං ඉස්සරහට නවත්තන්නෙත් නැහැ. සෝෂල් මීඩියා එක නිසා වෙච්ච හොඳ දේවල් නරක දේවල් ගොඩක් තියෙනවා. මට හිතන්නේ ඕනම කෙනෙක්ට. ඉතින් බය වෙන එක හේතුවක් තමයි මට ආපු මැසේජස්.
ඔයාලගේ experiences මට ලැබුණා අනේකේ වෙනත් අනේ නංගි මට මාස 3 දී මෙහෙම වුණා මගේ බවට මෙහෙම වුණා මාස 5 දී මෙහෙම වුණා මාස 7 දී මෙහෙම වුණා මට දැන් 3-4 පාරක් මෙහෙම වුණා එහෙම කියලා මට ගොඩක් මැසේජස් ලැබිලා තියෙනවා ඒ හැම දැක්ම මගේ ඔළුවේ තියෙනවා ඒ හැම දැක්ම මට මතක් වෙනවා ඒ හින්දා මම මැසේජස් කියන එක නැවැත්තුවා මම පේජ් එක තව කෙනෙක්ට බාර දුන්නේ මගේ නංගිට බාර දෙන්න අනිත් හේතුව තමයි මට විවේකයක් අවශ්‍යයි වගේම මට ඔයෙන මැසේජස් කියවන්න බැරි නිසා මොකද ඒ මැසේජස් වල මම බයයි අනේ හින්ද ඒක ආදරෙන් ඔය දේගොල්ලො කරත් මම පරිස්සම් කරන්න කළත් තව කෙනෙක්ගේ හරදරයක් දැනගත්තට පස්සේ ඒක මගේ වෙනවා ඉතින් අන්න එහෙම තත්ත්වයක මං හිටියේ දෝනි පොඩ්ඩක්වත් හෙලුන්නේ නැත්තම් මට ඒ එහෙම මැසේජ් එකක් මතක් වෙනවා මේ වීඩියෝ එක ගන්නවද නැද්ද කියලා ගොඩක් කල්පනා කරා කල්පනා කරලා හිතුවා ගන්නවා කියලා අද දෙ PCR report එක ආවා අද January 3rd PCR report එක ආවා ඒකෙන් මම positive ඉතින් දැන් බබාගේ තව ultrasound එකක් කරා ඒකෙන් බබා හිතින් ඉන්නවා දෝනි හොඳට ඉන්නවා දෝනි මාර ඇක්ටිව් මන්ද නැහැ කියන්නේ හයිප් ඇක්ටිව් අද උදේ ඉඳලා දඟලන ඉවරක් නැහැ පස්සේ අල්ට්‍රාසවුන්ඩ් එක කරා ඒකේ ගියා හොඳට ඉන්නවා රංග වර්ධනේ හොඳයි හැමදේම හොඳයි ඒක හිතා මන්දන්නේ අද වර වේදි කියලා පමාවද මට බලන්න පුළුවන් වේද කියලා මම දන්නේ. අද බලන්න පුළුවන් වේද? මොබල් ඉදිද කියලා මම තව දවස් කීපයක් බලමු කොහොමද කියලා. දුකයි. ගොඩක් දුකයි. දුකෙන් හිටියා. හැමදෙසම දුකෙන් ඉන්න බැරි නිසා I think කොබත් දැ ෆිට් එකේ ඉන්නවා. හිත හදාගෙන ඉන්නවා. මේ වීඩියෝස් කොහොමත් ඔයගලන්ට බලන්න හම්බෙන්නේ ගොඩක් කල් ගියාට පස්සේ. ඊට පස්සේ කොහමාරයි හරියටම ජනවරි 3 වෙනිදා ඩොක්ටර්ස් ලෞදේ මාව වෙලා හම්බලා කිව්වා ඔයාව ඩිලිවරිකට යවනවා සිසේරියන් කළා හරි දෝනි මැණිකව ගන්නවා දෝනි මැණික හොඳින් ඉන්නවා නමුත් මට කොරෝනා නිසා කොරෝනා පොසිටිව් නිසා එයාලා මාව වෙනම වෝඩ් එකකට දාලා මාව ඩිලිවරිකට කියුබන් හොස්පිටල් එකට යවනවා කියලා කිව්වා දෝහවල කියුබන් කියලා කියන්නේ ගොඩාක් ටිකක් දුර හොස්පිටල් එකක් පය දෙකක් විතර යන තිනෝ කියුබන් ඩොක්ටර්ස්ලා ඉන්නේ ටිකක් යුරෝපියන් ටයිප් හොස්පිටල් එකක් ඒකට මම නිකහරි ගියා නම් මට හස්බන්ඩ් මගේ ළඟ ඉන්න තිබුණා ඩිලිවරි එකට ඉතින් ගොඩ දෙනෙක් කැමති කියුබන් හොස්පිටල් එකට යනවා නම් දන්න විදියට එකම දේ ඒක දුරයි ඉතින් කොහොමhari මම උදේ ටිකක් සතුටෙන් හිටියා අද මට දෝනි මැණික කොහොම වෙනව මට දෝනිත් එක ගෙදර යන්න පුළුවන් කියලා ඒත් හිතේ ලොකු බයක් තිබුණා ඉතින් කාටවත් කිව්වේ නැහැ මගේ ඒ රටේ ඉන්න යාළුවන්ට විතරයි මම කෝල් කරලා කිව්වේ මම මෙහෙම කොරෝනා පොසිටිව් කියලා මොකද මන් දන්නවා ගෙදර අය දැනගත්තොත් මොකද්ද වෙන්න තත්ත්වේ කියලා ක
කොහොමහරි දවල් 12ට විතර මාව අද discharge කරා. ඒකට හේතුව තමයි මගේ සහ ධෝනිගේ දෙන්නගේම health conditions හොඳ නිසා. මට උන එහෙම නැති නිසා. ඒතර මට තියෙන්නේ හෙම්බරිසාවයි කැස්සයි විතරයි. ධෝනිගේ ultrasound එකේ ධෝනි හොඳට ඉන්නවා. ධෝනි දඟලනවා. ධෝනිගේ breathing හොඳයි. ඉති අපිට තව තියෙන පොඩි කාලයක් නිසා ඩොක්ටර්ස් ලා බොරට පුෂ් කරන්න කැමති නැහැ. ඉතින් මෙහි කොහොමත් තත්ත්වය තමයි හෝම් ක්වාරන්ටයින් කරන එක. ඉතින් අද මාව ඩිස්චාර්ජ් කරනවා මටයි ධෝනිටයි දෙන්නට එකට ගෙදර යන්න පුළුවන්. ගිහිල්ලා ගෙදර හෝම් ක්වාරන්ටයින් වෙන්න ඕනේ. ඒ අතරතුර නිකන් හැරි මට නෝමල් ඩිලිවරි එකක ලක්ෂණ පහළ වුණොත් වෝටර් බෑග් එක කැරෙනොත් හරි ලික්කුණොත් හරි එහෙම නැත්නම් මට ලේබර් පේන්ස් ආවොත් අනිවාර්යෙන් හොස්පිටල් එන්න ඕනේ. ඒකට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇම්බියුලන්ස් කෝල් කරලා ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරන එක. මම කොරෝනා පොසිටිව් පේෂන්ට් කෙනෙක්. මම ප්‍රෙග්නන්ට්. මට ලේබර්කට යන්න ඕනේ කියලා කිව්වම එයාලා ඒ ප්‍රිකෝෂන්ස් දැනගෙන එතකොට එයාලා මාව ගන්න එනවා. ඒ කරන්න ඕන දේවලුත් කරලා කරගෙන තමයි එතකොට එයාලා එන්නේ දන්නවා එන්නේ මාව ගන්න. ඉතර මම කොරෝනා පොසිටිව් කියලා දැනගෙන තමයි එන්නේ. ඉතින් ගෙදරන ලැබීමත් ඒකතකින් හොඳයි. දැන් මම දවසක් එකමාරක් වෙනවා වගේ හිටියා. කරන්න ඕන දේවල් මම දැන් දන්නවා. කෑම බීම හැමදේම ගැන හොඳට කන්න ඕනේ. හොඳට බොන්න ඕනේ. ගොඩක් දියර වර්ග බොන්න ඕනේ. ස්ටීම් කරන්න ඕනේ චුට්ටක්. උණු අතරින් පොඩ්ඩක් උණු අත චුට්ටක් බොන්න ඕනේ. ඒක තමයි ඉතින් උණු අත චුට්ටක් හොඳට බොන්න ඕනේ. ඒ දේවල් තමයි මගේ නහය බරයි සෙමගතියයි සාමාන්‍යයි. ඉතින් මං හිතනවා මේ ලක්ෂණ විතරක් තියෙයි කියලා මෙතනින් එහාට දරුණු වෙන්න ඇතිව. ඉතින් අද මං ගෙදර යනවා ජනවාරි 3 වෙනිදා. හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා මං හිතනවා මේ වුණා වගේ. පළමු ගෙදර ගිහිල්ලා කොහොමද කියලා. එහෙම තමයි මම එදා ගෙදර ගියේ කොරෝනා පොසිටිව් වෙලා තියෙද්දි. ඊට පස්සේ තමයි මගේ ඩෙලිවරි එකේ ස්ටෝරි එක එන්නේ. ඒකත් හිතාගන්න බැරි පුදුමාකාර. මට ආපස්සට හැරලා මතක් කරන්න එච්චර ලොකු ආසාවක් නැති ස්ටෝරි එකක්. සමහරට ඔයාලා මට බනි. ඒත් ඒක තමයි ඇත්ත. ඒ ස්ටෝරි එකේදී මගේ හිත නිවිච්ච හිතට සහනයක් දෙන එකම දේ ධෝනි මැණික හම්බෙච්ච මොහොත. ඉතින් ඒ ගැනත් මම ඩිලිවරි එක ස්ටෝරි එක ගැන මම එක වීඩියෝ එකක් කරන්න කෙටි වීඩියෝ එකක් මගේ අත්දැකීම් දාලා. මේක හැමෝටම හම් වෙන අත්දැකීමක් නෙමෙයි. ඉතින් ඒ නිසා මගේ අත්දැකීම් ඔගලගේ ජීවිතයට සම්බන්ධ කරගන්න එපා. ඒක මගේ අත්දැකීමක්. මම ඒක විඳපු විදිය සහ ඒක මම ඕවර්කම් කරපු විදිය ඒ හැමදේම මේ වෙලාවේ දරාගෙන හිටපු විදිය ගැන මම වීඩියෝ එකක් කරන්නම්. එතකොට ඒ වගේ අවස්ථාවකට ඕගලන්ට මුණ දෙන්න හම්බ වුණොත් මම කියන්නේ ඩිලිවරි පේන් එක ගැන නෙමෙයි. ඒ වගේ අවස්ථාවකට ඕගලට මුණ දෙන්න හම්බ වුණොත් ඕගොල්ලෝ මාව මතක් කරගෙන හිතට ශක්තිය ගන්න ඇඟට ශක්තිය ගන්න සක්කුරට පුළුවන් නම් මටත් පුළුවන් කියලා හිතන්න. එහෙම ස්ටෝරි එකක් මම ඒකත් ඔයාලට කියන්නම්. ඔයාලට ශක්තියක් ගන්න පුළුවන් මෙන්ටලි ෆිට් වෙන්න ඕන ස්ටෝරි එකක්. එහෙනම් thank you so much.